සුබ දවසක් හැමෝටම මම අද කතා කරන්න යන්නේ ගොඩක් වැදගත් මාතෘකාවක්. මගේ මාතෘකාව තමයි නියුන් දරුවන් ලබා ගැනීම සඳහා කළ යුතු දේවල්. කියන්නේ නියුන් දරුවෙක්ට ආසාවෙන් ඉන්නවා නම් ඔයාලා කොහොමද කටයුතු කරන්න ඕනි, ඒ නියුන් දරුවන් පිළිසිඳ ගන්න ආකාරය පිළිබඳ තමයි මම අද කතා කරන්නේ. ඉතින් අපි යමු වීඩියෝ එකට. නියුන් දරුවෙකු ඇතිවීමට ප්‍රධානම වශයෙන් බලපාන්නේ මවගේ ජාන පමණයි. පියාගේ ජාන කිසිසේත්ම නියුන් දරුවන් ඇතිවීමට හේතු වන්නේ නැහැ. මවගේ ඩිම්බයක් වෙනුවට ඩිම්බ දෙකක් සංසේචනය වීමෙන් නියුන් දරුවන් හටගන්නවා. ඒ සමාන නියුන් දරුවන් හට ගැනීමට 250කින් එකක් පමණ සම්භාවිතාවයක් තිබෙන අතර ඒ ඉතා දුර්ලභ අවස්ථාවක්. නමුත් එකිනෙකට අනන්‍ය නොවූ, ඒ කියන්නේ වෙනස් විෂම නියුන් දරුවන් හට ගැනීමේ සම්භාවිතාවය නියුන් දරුවන් ලබන අය අතර ගොඩක් දක්නට ලැබෙනවා. ඉරියානුවන් සහ ජපන් ජාතිකයන් අතර මෙවැනි නියුන් දරුවන් බොහෝ සෙයින් දක්නට ලැබෙන. ඔබේ පවුල තුළ සහෝදර නියුන් දරුවන් සිටී නම් ඔබට නියුන් දරුවන් ලැබීමේ සම්භාවිතාවය බොහෝ සෙයින් ඇත. ඒ වගේම ඔබගේ මවගේ හෝ පියාගේ දෙපාර්ශවයේම නියුන් දරුවන් සිටිනවා නම් අනිවාර්යයෙන්ම ඔබට නියුන් දරුවන් පිළිසිඳ ගැනීමේ හැකියාව බොහෝ සෙයින් ඉඩ තිබෙනවා. දැන් බලමු නියුන් දරුවන් ලබා ගැනීම සඳහා ඔබ විසින් කළ යුතු දේවල් මොනවද කියලා. පළමුව දේ තමයි ඔබගේ වයස අවුරුදු 30ට වඩා වැඩි විය යුතුයි. ඊළඟ කාරණය ලෙස ඔබ කිරියාහාර වැඩිපුර ආහාරයට ගැනීම. ඔබ උසින් වැඩි කෙනෙකු වීම. ඔබ සරුභාවයට ලබාගත් ප්‍රතිකාරවල ප්‍රතිඵල ලෙසද නියුන් දරුවන් ඇතිවීමට හැකි. මෙහිදී ඔබගේ සරුභාවයේ වැඩිවීමෙන් එක් දරුවෙක් වෙනුවට දරුවන් දෙදෙනෙකු එකවර හට ගැනීම සිදුවනවා. මෙහිදී එක් ඩිම්බයක් වෙනුවට ඩිම්බ දෙකක් පිටවීම සිදු වී තිබෙනවා. ඒ වගේම ඔබ පිළිසිඳ ගන්නා අතරතුර මෞකිරි ලබා දෙන්නේ නම් නියුන් දරුවන් හට ගැනීමට එයත් හේතුවක් වෙනවා. මෙහිදී එක් ඩිම්බ ශෛලයක් එක් ශුක්‍රාණු ශෛලයක් සමග එකතු වීමෙන් සම නියුන් දරුවන් හට ගන්නා බවට සොයාගෙන තිබෙනවා. ඒම ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරුන් පිරිසක් සොයාගෙන තිබෙන ආකාරයට එක් ඩිම්බයක් සහ ශුක්‍රාණු දෙකක් එක්වීමෙන් ගැහැණු සහ පිරිමි ලෙස නියුන් දරුවන් නිර්මාණය වන බව සොයාගෙන තිබෙනවා. එහිදී මවගේ DNA නියුන් දරුවන් සෑම නියුන් දරුවෙකුගේම සමාන වන අතර පියාගේ DNA නියුන් දරුවාගෙන් දරුවාට වෙනස් වනවා. බහු ගැප් ගැනීමක් යනු එක් දරුවෙකුට වඩා පිළිසිඳ ගැනීමයි. මෙහිදී එක් ඩිම්බයකට වඩා සංසේචනය වූහොත් බහුවිධ ගැප් ගැනීමක් ඇතිවනවා. මෙහිදී එක ඩිම්බයක් සංසේචනය කර පසුව දරුවන් දෙදෙනෙක් හෝ වැඩි ගණනක් දක්වා වර්ධනය වී කල් දෙකක් හෝ ඊට වැඩි ගණනක් දක්වා වර්ධනය වීමට පටන් ගන්න. මම දැන් කියන්න යන්නේ නියුන් දරුවන් ලබා ගැනීම සඳහා ඔබ ආහාරයට ගත යුතු දේවල් මොනවද කියලා. අලිපේර, නිවිති, බ්‍රොකලි, සත්ව අක්මාව, රැඬු කුරියට අයත් ආහාර, පෝලික් අම්ලය. විශේෂයෙන්ම ගැප් ගැනීමට උත්සාහ කරන කාලයේදී අමතර පෝලික් අම්ලය ගන්නවා නම් අනිවාර්යයෙන්ම නියුන් දරුවන් නැතිවීමේ සම්භාවිතාවය වැඩි ලෙස පර්යේෂණ වලින් තහවුරු කරගෙන තිබෙනවා. සරුභාවය වැඩි කිරීමට අවශ්‍ය ලබා ගන්නේ නම් ඔබගේ ඩිම්බ කෝෂ උත්තේජනය කිරීම මෙම ඖෂධ මඟින් සිදු කරන අතර මෙහිදී එක් ඩිම්බයකට වඩා පිටවීමට හැකියාව තිබෙනවා. මෙහිදී පිටවන ඩිම්බ ශුක්‍රාණු කිහිපයක් සමග සංසේචනය වීමෙන් නියුන් දරුවන් බිහිවනවා.
විශේෂයෙන්ම IVF ප්‍රතිකාර ක්‍රමයේදීද සරුභාවය වැඩි වී ඩිම්බ වැඩි ලෙස පිට වී ශුක්‍රාණු සමග සංසේචනය වීමෙන් නියුන් දරුවන් බිහිවීමට හේතු වෙනවා. අපි දැන් බලමු ස්වභාවිකවම නියුන් දරුවන් හට ගැනීමට බලපාන සාධක මොනවද කියලා. පවුලේ ඉතිහාසය ඔබගේ පවුලේ හෝ මවගේ හෝ පියාගේ දෙපාර්ශවයෙන්ම පවුල්වල නියුන් දරුවන් සිටිනවා නම් ඔබට නියුන් දරුවන් ලැබිය හැකියි. ඒ වගේම අවුරුදු 35ක් හෝ ඊට වැඩි වෙනවා නම් ඒ සඳහාද හැකියාව තිබෙනවා. ඒ වගේම ඔබට ඔබගේ උස වැඩි සින් වැඩි කෙනෙක් නම් ඔබට වගේම මං කලින් සඳහන් කර ආහාර ඔබ ලබා ගන්නවා නම් ඔබට නියුන් දරුවන් ලැබීමට හැකියාව තිබෙනවා. ඒ කියන්නේ අධික ලෙස කිඩි සහිත ආහාර, පෝලික් අම්ලය ඒ වගේ දේවල් ඔබ භාවිතයට ගන්නවා නම් ඒ සඳහා හැකියාවක් තිබෙනවා. මං හිතනවා නියුන් දරුවන්ට ආසාවෙන් ඉන්න ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම අපේ මිඩ්වයිස් මිස් YouTube channel එක subscribe කරන්න, bell icon එකත් click කරලා තියාගන්න. මම හැමදාම වැදගත් වීඩියෝස් ගේනවා. ඒ වීඩියෝ ඔක්කොම ඔයාලගට ඉක්මනටම ලැබෙනවා. ඉතින් දිගටම මගේ channel එකත් එක්ක ඉන්න, subscribe කරන්න, comment කරන්න, like කරන්න, share කරන්න. ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.